அருமை வணக்கம் ஆயுவன் சிவதினாட்டல சுப மத்தியான பிரார்த்தனா කරවා ඔබට බුදු වෙලා බලන්නේ අද ඔයාලගේ ශිෂ්‍යත්ව සර්ගේ ඉන්නේ අද අපේ ශිෂ්‍යත්ව සර්ගේ සහ අයිලර්නින් කොලෙජ් එකේ ප්‍රධාන සංවිධායකතුමාම කසුන් සර්ගේ ඉල්ලීමක් මත 3 4 5 ශ්‍රේණි වල දුවදරුවන්ට අද දවස පුරා පුතේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්ුණා උදේ වලුවේ තිබ්බා 5 ශ්‍රේණියට ඊළඟට 4 ශ්‍රේණියට තිබ්බා දැන් ඔයාලට 3 ශ්‍රේණියට අද දෙමළ සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා පුරා පෑයි විනාඩි 30ක් කියන කාලය තුල හරි අවබෝධයෙන් ගොඩක් අය සර් දන්නවා 6 7 8 9 ශ්‍රේණි වලට අයිලින් කොලෙජ් එකේ දෙමළ උගන්වන්නේ පොදු අපුස ඉතින් අපේ ප්‍රාථමික අංශයේ දරුවන්ට දෙමළ සම්මන්ත්‍රණයක් කරලා දෙන්න කියලා අපේ ශිෂ්‍යත්ව සර් වගේම අපේ මේ ආයතනයේ ප්‍රධාන කසුන් සර් ගොඩක් ඉල්ලීමක් කරා. ඉතින් ඒක නිසා අපි ඔයාලට අලුත් දෙමළ වචන රාශියක් පුතේ කතා කරන්න යන්නේ. හොඳට වැඩින් කරන්න. 5 වසර 4 වසර ශ්‍රේණි වල ඔයාලගේ අයියලා අක්කලා හොඳට වැඩ කරනවා. ඉතින් ඔයාලා හරි අවබෝධයෙන් වැඩ කරන්න සූදානම් වෙන්න. ඒක නිසා තමයි කිව්වේ කැමරේ ඕෆ් කරගන්න. ඉතින්දී ඔයාලට දෙමළ කියන විෂයක් ප්‍රාථමික ශ්‍රේණි වලට හඳුන්වා දෙන්න තමයි අයියලා කොලෙජ් එකේ අපේ එකම අනිස්ථානය. ඉතින් එතකොට ඔයාලට ඒ වැඩ ටික හරි අවබෝධයෙන් කරගන්න පුළුවන්. හරි. ශිෂ්‍යත්ව පොතේ ප්‍රශ්නයක් නැහැ පුතේ. අද උගන්වන සියලු දේවල් සටහන් කරගන්න. අපි සින්දුවක් බලලම පාඩමක් ඉගෙන ගමුද? දෙමළ සින්දුවක් බලලම. ආපේ දෙමළ සින්දුවක් බලලම අපි පාඩමක් ඉගෙන ගමු. හරි ලස්සන සින්දුවක් බලන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. හරි. අද බලමු මොකක්ද මේ සින්දුව කියලා. ඔන්න අපි ඔය කතා කරේ අපේ බැලුවේ ලස්සන දෙමළ සින්දුවක්. අද ඔයාලට සින්දු මොකුත් ලියවන්නේ නැහැ. ලස්සන දෙමළ සින්දුවක් අපි ඉදිරියේදී ලස්සනට කතා කරමු. අද ඔයාලා බලන්න උදව් කරයි. අද අපිට වැඩ ගොඩාක් කරන්න තියෙනවා. පුංචි පුංචි වාක්‍ය ගොඩාක් ගොඩා ගන්න තියෙනවා අපිට හරි අවබෝධයෙන්. ඊට පස්සේ පොතේ පාඩ කරලා චිත්‍ර අඳින්න තියෙනවා පන්තිය තුල. මේ පයයි විනාඩි 30ක් කියන ලොකු කාලය. ඉතාමත්ම අලංකාරවත් වෙන විදිහට අපි අපේ වැඩ ටික කරමු. ඔයාලගේ ශිෂ්‍යත්ව පන්තිය සඳහන් කරන පොතේම ඉක්මනටම පුතේ අද දිනේ දා ගන්න හරි අවබෝධයෙන්. කරනකොට පුතේ වැඩ පිළිවෙලට කරන් පුරුදු වෙන ඔයාලා පුංචි 3 වසරේ ඇත්ත. නමුත් තව අවුරුදු දෙකකින් ඔබට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔය ශිෂ්‍යත්ව විභාගයට පුතේ අපේ දරුවෝ මුහුණ දෙද්දී ඔයාලා දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව කියනවා වූ භාෂා දෙක පිළිබඳව හොඳ අවබෝධයක් මොනි පුතේ ඔබට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට හොඳ ප්‍රතිපලයකට යන්න බැරි වෙනවා ශිෂ්‍යත්ව විභාගය තුළ. ඉතින් ඒකට අවශ්‍ය වෙන පන්දරයක් තමයි අර අපේ ගුරුවරු දෙන්නගේ ආරාධනයක් මත ඔයාලා වෙනුවෙන් මේ පොදු අකුස ඇවිල්ලා කරන්න සූදානම් වෙලා තියෙන්නේ. හරි. පුතේ ඔයාලගේ සිතාන්තරීය පොත, ඒ කියන්නේ ඔයාලගේ නෝට් ලියන පොත, ශිෂ්‍යත්ව පන්තියේ ලියන පොත අරගෙන අද දිනේ දාගෙන හරි අවබෝධයෙන් ඉක්මන් කරන්න. අද දිනේ දාගෙන සියලු දෙනාම අද දිනේ දාගෙන ලියාගන්න මාතෘකාවක් ලියමු. දෙමළ හරි අවබෝධයෙන් යන්න. දෙමළ වාක්‍ය ලියමු. මාතෘකාව ලියන්න පුතේ. දෙමළ වාක්‍ය ලියමු. හරි අවබෝධයෙන් තක්කාලා ලියාගෙන මාතෘකාව. මාතෘකාව ලියාගන්න. දෙමළ වාක්‍ය ලියමු. ක්‍රියාවෝ මුදේ මකර
දෙමළ වාක්‍ය ලියමු. අපි දැන් යන්නේ දෙමළ වාක්‍ය ටිකක් ලියන්න. උදේ දැන් ඔයාලා පුංචි කාලේම ඉගෙනගෙන තියෙනවා. මාතෘකාලිය ඉවරද? හා ලියන්නකො ලියන්න. මේකක් ඕනේ නෑ. මෙයා ගන්න දෙමළ වාක්‍ය ලියමු. දැන් මාතෘකාවත් උදේ මම කැමති ඔයාලා සියලු දෙනාම කැමරේ ඔන් කරනවා නම් එතකොට පොඩි ටොක් උස්සට ඔයාලගේ අඩුපාඩු ටික බලන්න පුළුවන්. සියලුම දරුවෝ කැමරේ ඔන් කරනවා නම් ගොඩක් කැමති. එතකොට ඔයාලට සර් එක්ක වැඩ කරන්න පුළුවන් හරි අවබෝධයෙන්. ලියාගන්න මාතෘකාව දෙමළ වාක්‍ය ලියමු. අද ඉතාමත්ම වටින දවසක්. ඒ වටින දවස තුල අපි වැඩ ගොඩාක් කරගමු. හරි පුතේ. මාතෘකාව දෙමළ වාක්‍ය ලියමු. හොඳට අහන් ඉන්න. පුතේ දැන් ඔයාලට මේ පුංචි කාලය තුල අපේ නම තවත් කෙනෙකුට කියන විදිය, අපේ ගම තවත් කෙනෙකුට කියන විදිය, අපි කෙනෙක්ගෙන් නම අහන විදිය, අපි කෙනෙක්ගෙන් ගම අහන විදිය, අපි කෙනෙක්ගෙන් සුවදුක් අහන විදිය, ඔය සියල්ලම අද දවස තුලත් අපේ දරුවන්ට පොඩිවක් උසව ගන්න. උදේ ඔබ අද පන්තිය පැය විනාඩි 30ක් කියන ඒ පුංචි කාලය හරි අවබෝධින් දියොත් ඔබට පන්ති අවසන් වෙද්දී හොඳ දැනුමක් එකතු කර ගන්න පුළුවන්. හරි අවබෝධයෙන් අපි බලමු. අපි මුලින්ම වචනයක් ලියමු. කැමති නේද වචන ලියන්න? සියලු දෙනාම කැමති නේද පුතේ? හරි. පළවෙනි වචනය බලන්න අපි ඉගෙන ගන්න. පළවෙනි වචනය පුතේ වණක්කම්. ලියන්න එපා කවුවත් හොඳට බෝඩ් එක බලන්න. වණක්කම්. පළවෙනි වචනය තමයි පුතේ වණක්කම්. මම ඔයාලට දැන් කතා කරන්න අවස්ථාව දෙනවා. මට කියන්න වණක්කම් කියන එකේ තේරුම මොකද්ද? ඉතාමත්ම පූචි වචන. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් ච. ආයිබෝවන්. ලියන්න පළවෙනි වචන. ආයිබෝවන්. වණක්කම්. වනක්කම් පුතේ මේ වණක්කම් කියන වචනේ ඕන කෙනෙකුට පුළුවන්. තේරුමත් පුළුවන් ඕන කෙනෙකුට. නමුත් පුතේ ඉංග්‍රීසික රාජ්‍ය භාෂා පන්ති කරන ගුරුවරයෙක් විදියට අපේ ප්‍රාථමික අංශ දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් දීලා මේ වචනය දුන්නත් මේකත් වරදිනවා. ඇයි වරදින්නේ පුතේ? හොඳට මතක තියාගන්න. වණක්කම් ලියද්දී එන්න ඕන මූර්තජ නයන්න. ඒක හොඳට මතක තියාගන්න. පුතේ ශිෂ්‍යත්ව විභාගයේදී ඔබ කොච්චර පාඩම් කරක් කරක් නැහැ. ඔබට මෙන්න මේ වගේ අකුරු, මේ වගේ වචන ලිවීමේදී ඒ වගේ අක්ෂර විඤ්ඤාසය, ලය වේදය ඒ සියල්ලක්ම පුතේ ඔයාලට දැනගෙන තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට හොඳ ලකුණකට යන්න බැරි වෙනවා. ඒක එකක්. ඊළඟට දැන් පහශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ වුණාට පස්සේ පොඩි තුවක් උසේ ආරම්භ කරනවා පුතේ ෆිසිකල් නම් අකුරු පාඨමාලාවක් ආරම්භ කරනවා. නමුත් පුතේ ඒ පන්තියට ගොඩක් ශිෂ්‍යත්ව විභාගයේ ලියලා එන දරුවන්ගෙන් අපි පොඩ්ඩක් කතා කරනවා. කොහොමද පුතේ ශිෂ්‍යත්ව විභාගය ඒ දරුවෝ කියන්නේ පුතේ ශිෂ්‍යත්ව විභාගයේ අයියෝ සර් ලිව්වා ඉතාමත්ම පහසුයි ඔක්කොටම ලිව්වා කියලා. නමුත් එහෙම කියන දරුවන් සියල්ලම වගේ පුතේ ශිෂ්‍යත් විභාගයේ පේනවා. ඒකට හේතුව තමයි ඒ දරුවා ලියනවා. නමුත් මෙන්න මේ වගේ තැන් වැරදි පුතේ. මෙන්න මෙතනට මූර්තද නයන්න නැතුව මේ වගේ දන්තද නයන්නත් ලිව්වොත් මේක පුතේ සම්පූර්ණ වැරදි. හොඳට මතක තියාගන්න අපේ දරුවෝ ටික මෙන්න මේ වගේ මෙන්න මෙතනට එන්න ඕන මූර්තද නයන්න. දෙමාපියන් ළඟ ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න අපේ පුංචි පුතා පුංචි දුව කියලා තියෙන්නේ මූර්තද නයන්නද කියලා. එහෙම නැතුව ලියලා තියෙනවා නම්
අනිවාර්යයෙන්ම ඒක මකලා විමූර්තද නයන්ව ලියවන්න ඉතාමත්ම වැදගත් වූ වචනයක් තමයි ඒ වණක්කම් කියන වචනය. හරි. මේක ලියන ඉවර වෙලා ස්ක්‍රීන් එකට පොඩ්ඩක් අල්ලන්න මට බලන්න ඕන ඔයාලා ලියපු එක. පොඩ්ඩක් ඉක්මන් කරමු. ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්න ඔයාලා ලියපු එක. අකුරු ටික බලන්න ඕන සර්ට. හොඳයි මෙත්නි හොඳයි පුතේ. හරි. මූර්ත දනයන් ලියලා තියෙන්නේ. හරි සවිඳු හරි සවිනු හරි පුතේ මූර්ත දනයන් ලියලා තියෙන්නේ. හොඳයි මට අනේ මූර්ත දනයන් තමයි බලන්න ඕන. කෙනුලි පේන්නේ නැහැ පුතේ මට. ටිනුක හරි ටෙනුක හරි යශේන් හරි ඉමන්දි හරි සසේන්දි හරි පුතේ හොඳයි. තිසල් හරි යුෂාන් හරි ආදිත්‍ය හරි සසේන්දි හරි කො අනිත් අය සිටිජ හරි නුමාෂා හරි යශින්දි හරි පුතේ අසලියා හරි ඉසුරි හරි හිරුන් හරි හොඳයි. මිනුල හරි පුතේ හිරුන් හරි කො අනිත් අය යශේන් හරි පුතේ කෙනුලි හරි සසේන්දි හරි හොඳයි. මනුජ ආකාශ් පේන්නේ නැහැ පුතේ තව ස්ක්‍රීන් එකට ලං කරන්න පොඩ්ඩක්. හරි හරි. කොක් කවීෂ නදුන් හරි පුතේ හරි හොඳයි. දෙමාපියන් ළඟ ඉන්නව නම් හොඳයි. ඉතින් තෙන්ට වෙලා ඉන්න බෑනේ දෙමාපියන්ට. ඉතින් ඔන්නෝව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන දේවල්. හේතුව තමයි දරුවෝ ශිෂ්‍යත්ව විභාගයේදී නම් ලියද්දි කියන්නේ කොහොමද? ලියුවා හොඳට ලියුවා එහෙම කියලා. නමුත් ප්‍රතිඵල ආවට පස්සේ අපේ දරුවන්ට නෝව තමයි අඩුපාඩු වෙලා තියෙන්නේ. ඔය දැම්ම කතා කරනවා. මම කියන්නේ මගේ විෂය තුල. නමුත් අපේ ශිෂ්‍යත්ව පන්තියේ සර්ුත් අනිවාර්යෙන්ම ඔයාලගේ දරුවන්ට දැනුවත් කරනවා. ඉතින් අක්ෂර විඤ්ඤාසය කියලා කියන්නේ ඇත්තටම වැදගත් දෙයක්. හොඳ ලකුණු වලට යන්න. ඉතින් ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබා දෙන ගුරුවරයෙක් සිටියට අපේ දරුවන්ගේ දකින ලොකු අඩුපාඩුවක් තමයි මෙන්න මේ වගේ අකුරු. මේවා. ඔය දරුවන්ට ඉච්චර මේ ටච් වෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නයට පිළිතුරක් අපිම හදා ගන්නවා. ඒකට තමයි මෙහෙම ලියවන්න ඕන. නැත්තම් මට පුළුවන් ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා එහෙම දෙන්න. නමුත් ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා දෙනවට වඩා හොඳම දේ දරුවන්ට කියලා දෙන්න ඕන මෙන්න මේ විදිහට. හරි අවබෝධයි. අද පළවෙනි දවසේ ඉදිරියෙන් දැන් ඔයාලගේ දරුවන්ට මම අනිවාර්යයෙන්ම මේ තාසමන සම්බන්ධර දෙකක් විතර කරලා දෙන්නම් දෙමළ. එතකොට වැඩ ටික ඔයාලගේ දරුවන්ට හරි අවබෝධයෙන් කරගන්න පුළුවන්. පළවෙනි වචනේ ගොඩක් අය ලියලා දෙනවා. හොඳයි. හොඳයි පුතේ. ඊළඟට අපි දෙවනි වචනේ කතා කරන්න තමයි දැන් යන්නේ. හරිද? වචනේ කතා කරන්න තමයි දැන් යන්නේ. මොකද අපි කතා කරන දෙවනි වචනය උදේ අපි කෙනෙක්ට කොහොමද අපේ නම කියන්නේ සහ ඒ කෙනාගෙන් අපි කොහොමද එයාගේ නම අහන්නේ කියලා තමයි අපි දැන් කරන්න හදන්නේ. උදේ ලියාගන්න අංක දෙක ලියාගමු හරි අවබෝධයෙන්. උංගල් පොඩක් ඉස්සර ලියන්න කලබල වෙලා ලියාගන්න එපා. වැරදුනොත් අදිස්සියවත් අපරාධයක්. උංගල් පෙර එන්න. උංගල් පෙර එන්න. මුදේ ඔන්න ඔය උංගල් පෙර එන්න කියන වචනේ බලන්න මෙන්න මේ ලයන්න. මට කියන්න බලන්න ඔන්න ඔය ලයන්න මොකද්ද කියලා. ලියාගන්න පුතේ හරි අවබෝධයෙන්. උංගල් පෙරෙන්න ඔබේ නම කුමක්ද? ලියලියවලා සර පොඩ්ඩක් පෙන්වන්න. පළමු අපි අඩුපාඩු. හොඳයි මෙත්මි. තව ටිකක් රූලේ අකුරු පොඩි කරලා ලියමු මෙත්මි. හොඳද? හරි ඊළඟට හරි සවිනෝ.
හොඳයි ආදිත්‍ය ලස්සනයි අකුරු හොඳයි දිනේ දාලා තිනවා වැඩපිළිවෙලයි හරි කිනුලේ හරි අශේන් හරි පුතේ හරි මන්දි හරි සසින්දි හරි පුතේ ආ සසින්දි ලියලා නැහනේ හරි උෂාන් හරි පුතේ ආ ලියලා නේ හරි සසින්දි හරි මනුජය හරි හරි තිසල් හරි සුරි හරි හිරුන් හරි මනීෂා හරි පුතේ මිනුල කොණිත්තයි හරි අනෝමා හරි පුතේ ඩීඑම් හරි සීතිජ හොඳයි හොඳයි ගොඩක් අය ලියලා තියෙනවා නියමයි ඔන්න අකුරු හදා ගන්න හරි සසෙන්දි හරි පුතේ හරි ඔ ටිනුක මට පොත පෙන්නන් ටිනුක මිතුසර හරි කවීෂ නඳුන් හරි පුතේ ඉමන්දි සර්ට පොත පෙන්නුවාද ඉමන්දි ආ පෙන්නුවානේ හරි ටිනුක හරි පුතේ හොඳයි හොඳයි ගොඩක් අය ලියනවා නියමයි හරි දැන් බලන්න ඔය ඔතන අපි ලිව්වේ ඔබේ නම උංගල් පෙයර් එන්න ඔබේ නම කුමක්ද කියලා හරිද උංගල් පෙයර් එන්න ඔබේ නම කුමක්ද දැන් පුතේ ඔබේ නම කුමක්ද කියලා ඔයාලගෙන් අහුවම හරිද උංගල් පෙයර් එන්න කියලා ඔයාලගෙන් ඔබේ නම කුමක්ද කියලා අහුවම ඔයාලට මොකද පිළිතුරු දෙන්න ඕන ඔයාලට පිළිතුරු දෙන්න ඕන ඔන්න ඊළඟට අපි යන්නේ අන්න ඒ පිළිතුරු දෙන්නේ කොහොමද කියලා බලන්න බලන්න තුන්වෙනි වාක්‍ය එනදු පෙයර් බලන්න තුන්වෙනි වාක්‍ය එනදු පෙයර් සමන් එනදු පෙයර් සමන් බලන්න එනදු පෙයර් සමන් මගේ නම මගේ නම සමන් හරි අවබෝධින් ඔන්න දැන් ඔයාලගේ නම කියන්න පුළුවන් තත්ත්වයට පදන්න තමයි දැන් හදන්නේ හරි අවබෝධින් ලියා ගන්න තුන්වෙනි වාක්‍ය දැන් අපි අහන ප්‍රශ්නයක් බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා උංගල් පෙයර් එන්න ඔබේ නම කුමක්ද කියලා ප්‍රශ්නයක් අපි අහනවා ඒකට පිළිතුරු අපි දෙනවා එනදු පෙයර් සමන් මගේ නම සමන් කියලා අන්න එහෙමයි මෙන්න මේක අපි නිර්මාණය කරන්නේ හොඳට මතක තියාගන්න තුන ශ්‍රේණි අධ්‍යාපනය අපර ඔයාලට පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රවල පුතේ අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ වාක්‍ය දෙනවා එක්ක දෙනවා පුතේ ඔයාලට දෙමලින් දීලා මේකේ තේරුම ලියන්න නැත්තම් දෙනවා සිංහල තේරුම දීලා ඒකට මොකක්ද ඉන්න ඕන දෙමල වචනය කියලා ලියන්න ඉතින් ඔන්න ඕවා පිළිබඳව ඔයාලා නිරන්තරයෙන් යෙදෙන්න ඕන බලන්න පුතේ හරි අවබෝධයෙන් ලියාගන්න බලන්න අහන ප්‍රශ්නය උංගල් පෙයර් එන්න ඔබේ නම කුමක්ද පිළිතුර දෙනවා එනදු පෙයර් සමන් මගේ නම සමන් මගේ නම සමන් එනදු පෙයර් සමන් මගේ නම සමන් ඊළඟට පොඩි දුවක් උසයි කොහොමද වැඩ කරන්න හදන්නේ ඉතාමත්ම ලස්සන ක්‍රියාකාරකම ඒකට යන්න කලින් පොඩ්ඩක් මට පෙන්වන්න ඔයාලා ලියපු ටික ඔය පළවෙනි දවස නිසා තමයි ඔයාලා ලියනවාද නැද්ද අතුරු පොඩ්ඩක් බලන්න ඕන ඉතින් ඕවා බල බල කරන්න ගියාම පුංචි වෙලාවක් යනවා ඉතින් පළවෙනි දවසනේ ප්‍රශ්නයක් නෑ ඉතින් ඒක හොඳයි මෙත් නියමයි හොඳයි මෙත් මේ හොඳයි සවිනු හරි අශේන් හරි පුතේ හරි මන්දි හොඳයි හරි ආදිත්‍ය හරි මනුජ හරි තිසල් හරි උෂාන් හරි සිතිජ හරි අසලියා හරි අනෝමා හරි නුමාෂා හොඳයි පුතේ
නොමාෂ දැන්ද සම්පන්තිර සම්බන්ධුනේ හරි ඉසුරී හරි හිරුන් හොඳයි හිරුන් අකුරු ලස්සනයි පුතේ හිරුන් දොඩම් ගොඩ අකුරු හොඳයි පුතේ ලස්සනයි අදීෂ පොත පෙන්වන්න අදීෂ සෙනෙත් පොත පෙන්වන්න ලෝචන හරි අදීෂ දැන් දැන්ද පන්තිර සම්බන්ධුනේ ලියන් ලියන් හරි මනීෂා හොඳයි හොඳයි හරි හොඳයි පුතේ නියමයි හොඳයි ගොඩක් අය වේගින් වැඩ කරනවා අන්න ඔබ තමයි පොඩි කොහක් උසර වෙන්න ඕන එතකොට ඔබ කොහොම ගමනක් සේක් යන්න පුළුවන් අනිත් දේ තමයි හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න ඕව වැඩ කරද්දී චිත්‍ර අඳින්න තියෙනවා පාඩ කරන්න තියෙනවා වැඩ ගොඩාක් කරන්න තියෙනවා දැන් ඔයාලත් එක කරන්න හදන්නේ ලස්සන රූප සටහනක් අඳින්න චිත්‍ර අඳින්න කැමති අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න පොඩ්ඩක් චිත්‍ර අඳින පාඩ කරන්න කැමති අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ආ සියලු දෙනාම කැමති නේද හරි උදේ ඔයාලට පාට පෙට්ටි තියෙනවද පාට පෙට්ටි තමන් ළඟ තියෙනවද තියෙනව නේද හරි ඔන්න බලන්න යාළුවෙක් එක්ක අපි දැන් මේ ඉගෙන ගත්ත දේ බලන්න පුතේ අලුතෙන් ඔයාලට හම්බ වෙ යාළුවෙක්ගෙන් උංගල් පෙර එන්න ඔබේ නම කොහොමද උංගල් පෙර එන්න ඔබේ නම කොහොමද එනදු පෙර සමන් මගේ නම සමන් එනදු පෙර සමන් මගේ නම සමන් මෙන්න මේ ඉගෙනගත්ත වාක්‍ය දෙක අපි දැන් ලස්සන පොතේ රූපයකට ගන්න තමා යන්නේ හොඳට බලන් ඉන්න වෙන වැඩ නතර කළා හොඳට බලන් ඉන්න චිත්‍රණික ගොඩක් අය කැමතියි ඉතින් ඒක නිසා සර් ඒකට කුංචි විකල්පයකුත් දැන් දෙන්න තමයි හදන්නේ බලන්න පුතේ හරි අවබෝධයෙන් හරි ඔන්න බලන්න මෙන්න මෙතන ඉන්නවා යාළුවෙක් අපේ හරිද ඔන්න බලන්න සර් අනිව ලස්සන චිත්‍රයක් බලන්න ඔයාලට නම් මෙච්චර ලස්සන චිත්‍රයක් ඉන්න බෑ හරිද සර් සර් තමයි චිත්‍රයක් දුන්න බලන්න ඔබ බලන්න යාළුවෙක් ඉන්නවා බලන්න හරි ඔන්න යාළුවෙක් ඉන්නවා. වා ලස්සන ළමෙක් නේද? හරිද? ඊළඟට තව යාළුවෙක් මෙන්න මෙතන ඉන්නවා. බලන්න තව යාළුවෙක් මෙතන ඉන්නවා. තව යාළුවෙක් මෙන්න මෙතන ඉන්නවා. බලන්න තව යාළුවෙක් මෙතන ඉන්නවා. හිතන්නකො දැන් මෙහෙම මොන බලන්න මෙතන තව යාළුවෙක් ඉන්නවා මෙතන තව යාළුවෙක් ඉන්නවා බලන්නකො දැන් ඔන්න යාළුව දෙන්න හම්බුණාට පස්සේ කෙනෙක් අහනවා කෙනෙක්ගෙන් මෙන්න මෙහෙම බලන්න උංගල් පෙර එන්න උංගල් පෙර එන්න කියලා මෙන්න මේ විදියට අහනවා මෙන්න මේ යාළුවා එතකොට පුතේ මෙන්න මෙයා පිළිතුරු දෙනවා මෙන්න මේ විදියට එන දු පෙර බලන්න පුතේ ලස්සන බලන්න එන දු පෙර රාමා ඔන්න ඔය විදියට බලන්න ඔන්නයේ විදියට ඔයා ප්‍රශ්නයක් අහද්දී බලන්න ඒකට මේ අපේ අනිත් යාළුවෝ පිළිතුරු දෙනවා මෙන්න මේ විදියට හරි ඔයාලා හරි අවබෝධයෙන් පුතේ අලුත් පිටුවක් අරගෙන බලන්න මේ වගේ දෙන්නෙක් මෙහෙම ඇඳලා පිටුව පිරින්න අඳින්න ඕන හරිද ඔක්කොම තේරුණා නේද වැඩේ පිටුව පිරින්න අඳින්න ඕන මෙන්න මේ විදියට මෙතනින් එක යාළුවෙක් ඒත යටින් තව යාළුවෙක් ඇඳලා මෙයා අහනවා මෙයාගේ ප්‍රශ්නයක් උංගල් පෙර එන්න කියලා මෙයා ඒකට පිළිතුරක් දෙනවා පුතේ එනදු පෙර තාමා හරි අවබෝධයෙන් ඉක්ු
ඉක්මනටම ලස්සනට රූප සටහන ඇඳලා ලස්සනට පාට කළා ඉක්මනටම සරට පෙන්නන්න බලමු අපි හරි අවබෝධයෙන් බලන්න කියන්න බලන්න සර් ඉක්මනටම වැඩ කළ ඉවර වෙච්ච ළමයි हरियाल हरियाव बोधिंग वेडकूते निधे अत निधे अल हट पाटकर चित्रया හරි අවබෝධයෙන් හොඳට අත නිදහසේ යන්න දීලා හොඳට වැඩ කරන්න පුතේ හරි අවබෝධයෙන් බලමු ඉස්සෙල්ලම මේ විදිහට ලස්සන සර් වගේ ඔයාලට සර්ට තරම් ලස්සනට නම් චිත්‍රම් දින්න බෑ හරිද දැක්කනි සර් ලස්සනට රූප සරණ ඇඳලා දෙන විදිය හරිද ඉතින් අන්න ඒ වගේ ඔයාලා මේ පුළුවන් විදිහට අඳින්න ඉතින් සර් තරම් හදලා ඉන්න බැරි වේවි ඉතින් ප්‍රශ්නයක් නෑ ඔයාලා පුළුවන් විදිහට අඳින්න ඉතින් බලමු අපි ඉක්මනට හොඳටම කියවන්න පුතේ ඔයා අපිට චිත්‍රය අඳින එක නෙවෙයි ඔබට වැදගත් වෙන්නේ හොඳට මේක පුළුවන් වෙන්න ඕන උංගල් පෙයර් එන්න බලන්න පිළිතුර දෙනවා එනදු පෙයර් ගාමා උංගල් පෙයර් එන්න ඊළඟට අපි දරුවොත් එක කතා කරනවා පුතේ ස්පෝකන් පැත්ත කතා කරන්නේ කොහොමද දෙවල මේ වගේ දරුවන් ගෙන් අපි දැන් දරුවාගේ නම ලියවලා හොඳ වැඩක් තියෙනවා ඉස්සරහට කරන්න හරි අවබෝධය හරි අවබෝධය හරි අවබෝධයෙන් ඉතාමත් පැහැදිලිව මේව ලියන්න ඕන රූප සටහන් දෙක අඳින්න ඕන ඕව තමයි ප්‍රායෝගිකත්වය ඕව තමයි දරුවන්ට තියෙන්න ඕන භාෂාව ඉගෙන ගන්නවා වගේම මේ වගේ නිර්මාණශීලීත්වය තියෙන්න ඕන ඒක මෙහෙම කියන්නේ දැන් බලන්න මෙයා මෙහෙම අහන්නේ මෙයාට තාත්තා පිළිතුරු දෙන්න පුළුවන් උනේ හරියට කොළිතුවක් උසගේ ආයේ පන්තියට ඇවිල්ලා දෙමළ ඉගෙන ගත්ත නිසා හරිද මේ මෙයා ප්‍රශ්නයක් අහනවා දෙමළෙන් මෙයා පිළිතුරු දෙනවා ඒ විදිහටම බලන්න ඕනද इक्मंट
අන්නේ වේගය හදා ගන්න මම නම් මුල ඉඳන්ම දැන් ඔයාලට ලබන අවුරුද්දේ අනිවාර්යෙන් දෙමළ ක්ලාස් එකක් පටන් ගන්නවා එතකොට ඔයාලට පන්තිය තුල තරඟය නම් අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවාම තමයි පුතේ ඉතින් ඒක නිසා පන්තිය තුල තරඟේ නිර්මාණය කරගන්න දැම්ම ඉඳන් වැඩ කරන්න දැම්ම ඉඳන් කෝ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කවුද බලමු තිසල් ලියලා තිබ්බා නමුත් පාට කරලා නැහැ ඉක්මන් කරන්න ඕන ඔක්කොම වැඩ ටික පිළිවෙලට කරන්න ඕන දැන් අනේ පාට නැහැ කියලා අඬන්න එපා ඉතින් පාට පැන්සල් වලින් හරි පාට කරන්න හරිද පාට නැහැ කියලා අඬන්න නැතුව පාට පැන්සල් වලින් හරි පාට කරන්න හිරුන් පාට කරන්න ඕන පුතේ පාට කරන්න ඕන හිරුන් ආ නියමයි සිටිජ හොඳයි පුතේ හොඳයි ඔන්න සිටිජ තමයි ඉස්සෙල්ලම පාට කළා ලියලා ඉස්සෙල්ලම පෙන්නු අපි බලමු ඊළඟට කවුද කියලා කවුද බලමු ඔය ඉක්මන් කරන්න අනිත් අයත් ආ නියමයි අනෝමා ඩීඑම් ඩීඑම් අනෝමා හොඳයි පුතේ ආ නියමයි මෙත් මී හොඳයි ලස්සනයි පිටුව පිරෙන් ඇඳලා දිනවා නියමයි පුතේ කෝ අනිත් අයත් වේගෙන් කරන්න නියමයි කෙනුලි හොඳයි හොඳයි නියමයි මිනුල හොඳයි පුතේ මිනුල ජිත්තුම් හොඳයි හරි සුරි හොඳයි අසලියා හරි පොතේ ලස්සනයි නියමයි ඔන්න ඔය තරංගය හදා ගන්න පන්තිය තුල අපිට එතකොට ඔයාලට කොඩි තුවක් උස එක හොඳට වැඩ කරන්න පුළුවන් හරි අවබෝධයෙන් වැඩ කරාම හොඳයි සවිනු ලස්සනයි පොතේ හොඳයි සවිනු ආ සසින්දි හොඳයි පාඩ කරන්න ඕන හැබැයි පාඩ කරන්න ඕන පරිතිසල් ආ පාට කළා හොඳයි හොඳයි තිසල් හරි කවීෂා කවීෂ නඳුන් හරි පුතේ හොඳයි හරි මනුජ හොඳයි පුතේ මනුජ ආකාශ හරි කො අනිත් අය ඉක්මන්ටම පෙන්නවද හරි ආදිත්‍ය හොඳයි පුතේ ලස්සනයි හරි අදීෂ හරි පුතේ හොඳයි කෙනුලි සෑඩ පොත පෙන්නුවද පොඩ පොත පෙන්වන්න මට මතක නෑ ඔයා පෙන්නුවා වගේ පොඩ පෙන්වන්නකෝ බලන්න පොත පෙන්වන්නකෝ ආ හොඳයි 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 පාඩ කරලා දෙනවා හොඳයි ඉසුරි පොත පෙන්වුවද සෑඩ පෙන්නුවා නේද? හරි පෙන්නුවා. හොඳයි. දැන් අනිත් අයත් පොත් ටික පෙන්නුවා නම් හොඳයි හැබැයි. ආ හොඳයි අංජනී. හොඳයි පුතේ. අංජනී අයෝධ්‍යා හොඳයි පුතේ. හරි මන්දී හොඳයි. පන්තිය තුල තරඟේ තමන් හදා ගන්න බලන්න. පන්තිය තුල තරඟේ. ඔය තරඟේ තමයි පුතේ පන්ති වල වැදගත් වෙන්නේ. හොඳ ලකුණකට යන්න, හොඳ පේපර් එකට යන්න. ඔය තරඟය හදා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අන්නේ තරඟය හදා ගන්න අපි දැනගන්න ඕන අනිවාර්යෙන්ම. හරිද? අන්නේ ඒව හදා ගන්න ඕන නිසා තමයි මේ පළවෙනි දවසේ ඔයාලට මේ විදියට ක්‍රියාකාරකම් කරන්න දීලා ඔය තරඟය නිර්මාණය කරන්න තමයි සර් හදන්නේ. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරමු. හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන්. හොඳට අහගෙන වැඩ ටික කරන්න. ආ නියමයි සසන්දි. හරි පුතේ. හොඳයි. කොලිය අනිත් අය පෙන්වන්න ඉක්මනටම සෑඩ. අනිත් අය ඉක්මනටම පෙන්වන්න පුතේ සෑඩ. හරි අවබෝධයෙන් ඉක්මන් කරමු අපි. ආ නියමයි ටිනුක හරි පුතේ. හරි අශේන් හොඳයි. හරි ආදිත්‍යා සසින්දි මොකද්ද කරලා තියෙන්නේ
ඇතුළ පාට කළ වැඩක් නැහැ නේ පුතේ. චිත්‍රය උන පාට කළ ඇතුළ ළිය තියෙන්නේ මොකද්ද ඔය? ආ පුතේ. ඉක්මන් කරන්න අනිත් අයත්. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න පුතේ හරි අවබෝධෙන්. හරි අවබෝධයෙන් ඔයා අතට හුරු කරගන්න මෙහෙමයි දැන් ඔයාලා සිංහල වගේ නෙමෙයි දෙවන විෂය දේව ඉගෙන ගනිද්දී පොඩ්ඩක් ප්‍රායෝගික විදියට ඕන ඉගෙන ගන්න එහෙම නැතිවොත් ඔයාලට කවදාවත් දෙවන නම් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ පොතේ ප්‍රායෝගික වෙන තරමට මේ භාෂාව ඉගෙන ගන්න ලේසි නම් මේවා වුණා මේ විදියට රූප සටහනක් ඇඳලා උංගල් පෙර් එන්න प्रायोगिक उंगलियान බලන්න මෙතනදි සර් අහන ඔයාලගේ උංගල් පෙර් එන්න ඔයාලා පිළිතුරු දෙනවා එනදු පෙර් මෙතන ලියනවා අපේ දරුවන්ගේ නම පොතේ අලුත් පිටුවකින් පටන් අරගෙන මේ වගේම ලස්සන චිත්‍ර දෙකක් ඇඳලා මෙතනින් සර් අහන ප්‍රශ්නය උංගල් පෙර් එන්න මෙතනින් ඔයාලා පිළිතුරු දෙනවා එනදු පෙර් මෙන්න මෙතන ඔයාලගේ නම ලියවෙන්න ඕන හරි අවබෝධයෙන් ඊළඟට මම ඔයාලගෙන් ස්පෝකන් පැත්තත් හොඳට චෙක් කරන්න තමයි ඊළඟට හදන්නේ බලමු අපි ඉක්මනටම මේ විදියටම රූප සටහන් දෙකක් ඇඳලා මෙතන එනදු පෙර් ඔයාලගේ නම ලියන්න තමයි තියෙන්නේ හරි අවබෝධයෙන් අපි බලමු ඊළඟට සර් ඔයාලගෙන් අහනවා උංගල් පෙර් එන්න කියලා ඔයාලා පිළිතුරු දෙන්න ඕන කොහොමද ඔයාලගේ නම කියන්නේ කියලා හරි අවබෝධයෙන් ඉක්මන් කරමු දැන් බලමු වේගෙන් වැඩ කරන්නේ කවුද කියලා වේගය හදා ගන්න ඕන පන්තිය තුල ආ හරි ටිනුක හොඳයි ටිනුක उंगल पैर रहने, उंगल पैर रहने। ऐना तो पैर तीनों का। हाँ, नंद्री, मिक्का नंद्री। हों दा, अन्य एविडी ये तो पोता पेन नानो याला किंस हाना वा, उंगल पैर रहने, याला पीली तुरु देन नोडे, सेट देमले। अभी बालमु, खाऊं दे बालमु, इलागिते देमले खता करामने, बालमु अभी, नोका तबा दिए नोनी स्पोकन पैट्टे ස්පෝකන් හැදෙන්නත් ඕන දෙමළ පුළුවන් වෙන්නත් ඕන දෙපැත්තම තියෙන්න ඕන නැති වුණොත් ඉතින් අමාරුයි වැඩ කරන්න හරි ලෝචන හරි පුතේ හරි හරි ලෝචන කොණිත්තය හරි ලෝචනා හරි පුතේ හරි මනුජ හරි මනුජ ආකාශ් උංගල් පෙර් එන්න මනුජ ආකාශ් උංගල් පෙර් එන්න
එනදු පෙර් මනුජ එනදු පෙර් මනුජ හොඳයි උක්කනල්ල හොඳයි හරි හරි තිසල් හරි තිසල් උංගල් පෙර් එන්න එනදු පෙර් තිසල් නල්ලදු හොඳයි කොහොමද දූල ටික නිදිද නිදා ගන්න බෑ හරි සිටිජ හරි පුතේ සිටිජ උංගල් පෙර් එන්න හොඳයි හරි මනීෂා හරි පුතේ මනීෂා උංගල් පෙර් එන්න එනදු පෙර් මනීෂා එනදු පෙර් මනීෂා හොඳයි හොඳට කටහරල උච්චාරණය කරන්න එතකොට හරි ආ හරි ඉසුරි හරි පුතේ ඉසුරි උංගල් පෙර් එන්න ඉසුරි උංගල් පෙර් එන්න එනදු පෙර් ඉසුරි එනදු පෙර් ඉසුරි හොඳයි ආ නුමාෂා පාඩ කරන්න ඕන අසලියා පාඩ කරන්න ඕන ආ කියන්නකෝ නුමාෂා උංගල් පෙර් එන්න ඕ නුමාෂා උංගල් පෙර් එන්න එනදු පෙර් නුමාෂා එනදු පෙර් නුමාෂා අසලියා උංගල් පෙර් එන්න එනදු පෙර් අසලියා හොඳයි එනදු පෙර් අසලියා උෂාන් උංගල් පෙර් එන්න එනදු පෙර් උෂාන් හොඳයි යෂේන් උංගල් පෙර් එන්න එනදු පෙර් යෂේන් හොඳයි එනදු පෙර් යෂේන් කෙනුලි උංගල් පෙර් එන්න උංගල් එනදු පෙර් තත් කෙනුලි හොඳයි දැන් මෙහෙමනේ අහන්නකෝ දැන් අපි ප්‍රශ්නයක් අහන්නේ උංගල් පෙර් දෙන්න කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහද්දී ඔබ පිළිතුර දෙන්න ඕන උංගල් කියලා නෙමෙයි පිළිතුර දෙන්න ඕන එනදු පෙර් කියලා නම උන ඕව පුරුදු වෙන්න උන ඕව තමයි වැදගත් වෙන්නේ හරි බලමු අපි ඊළඟට හරි ආදිත්‍යා උංගල් පෙර් දෙන්න आराध्य जानकी आराध्य उंगल पेर एन पुते ආදිත්‍යා උංගල් පෙර් එන්න කියන්නේ එනදු පෙර් ආදිත්‍යා හොඳයි එනදු පෙර් ආදිත්‍යා මෙත් මී උංගල් පෙර් එන්න එනදු පෙර් මෙත් මී හොඳයි සවිනු උංගල් පෙර් එන්න එනදු පෙර් සවිනු කවද කියලා හොඳයි ඉමන්දි උංගල් පෙර් එන්න එනදු පෙර් ඉමන්දි හොඳයි එනදු පෙර් ඉමන්දි තා හපුනේ ඉති කට්ටි ඉන්නවා නා අංජනී උංගල් පෙර් එන්න එනදු පෙර් අංජනී හොඳයි එනදු පෙර් අංජනී හොඳයි දැන් අහපුනේ තායි ඉන්නවද මම අහන්නේ පුතේ කැමෝන් කරලා තියන අයගෙන් විතරයි හරිද හේතුව ඒ අයනේ වැඩ කරන අය ඉන්නේ අනිත් අය වැඩ කරනවද නැත්නම් මුකුත් දන්නේ නැහැ ඉතින් සම්බන්ධ වෙන්නම් ඔයාලේ සම්බන්ධ වෙන්න ඉතින් එහෙම බෑනේ වැඩ කරන්න ඉතින් වැඩ කරන අයගෙන් විතරයි සර අහන්නේ ඉතින් ඒක නිසා යෝජනය ගමු ඒකේ හරි හොඳයි ඔන්න ඔය අපි කතා කරේ අපි කොහොමද කෙනෙක්ට නම කියන්නේ කියලා පින්නුම් කරන එක හරි අපි බලමු තව එකක්
හරි අපි දැන් හදන්නේ කෙනෙක්ගෙන් ගම කොහෙද කියලා අහන්න බලන්න බලන්නකෝ උංගල් ඌර් එදු උංගල් ඌර් එදු ඊළඟ ඊළඟ වාක්‍ය පොතේ උංගල් ඌර් එදු ඔබේ ගම කොහෙද ඔබේ ගම කොහෙද ඊළඟ ඊළඟ වාක්‍ය උංගල් ඌර් එදු ඔබේ ගම කොහෙද ඒකට පුතේ පිළිතුරු දෙනවා මේ විදිහටම හරිම ලේසි එනදු ඌර් හැප්පන් එනදු ඌර් හැප්පන් බලන්න මගේ ගම මගේ ගම හැටන් හරි අවබෝධය ලියන්න මම හිතන්නේ පස්සේ වාක්‍ය මේක 6 වෙනි වාක්‍ය හරි අවබෝධය ලියගමු හරි අවබෝධය ලිය
හරි පුතේ මේ පුංචි විදුලි බිඳ වැටීමක් වෙලා තියෙනවා ඒක නිසා තමයි පොඩ්ඩක් සර් ක්ලාස් එකෙන් ලියු වෙලා ගියේ මේ ඔය අද කරපු ටික හොඳට බලා ගන්න ඕන නිකන් ඉඳිය නෑනේ මේ පැයක් කියන විශා පුංචි කාලය ඇතුළේ වැඩ ගොඩාක් අපි කරා පුංචි විනාඩි 20ක් වගේ තමයි පොඩ්ඩක් වේලාසන පන්තිය නතර කරන්න වෙන්නේ ඉතින් මේ පොඩ්ඩක්